වරය සේවක පිරිසක් තමාගේ බෝනස් ලැබිලා නැතුව පඩි ලැබිලා නැතුව අපට කාරුණික දැනුවත් කරා අපේ ආයතනය ආරක්ෂා කරලා දෙන්න කියලා. අද දේශපාලන කටයුත්තක බවට පරිවර්තන වෙලා තියෙනවා වරය අධිකාරිය. ඒ නිසා අප මෝගන් පාරේ ඒ වරය අධිකාරියේ ගොඩනැගිල්ලට ගිහිල්ලා අපට පෙනුණා මාධ්‍ය තුලින් මෙන්න මෙතන කරන ස්ටේජස් නිල ඒ කියන්නේ රත වාහනවල නම්බර නැති වාහන සහ සේවක පිරිසක් වරාය අධිකාරියේ වැඩ කරන සේවක පිරිසක් එතන ස්ටේජ් හදන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අයම එළියට ඇවිල්ලා ඉස්සලා අපිව ඇතුලේ දාලා වහන්න ඇදුවා. ඉන්පසු අපි එළියට ආවට පස්සෙ මාධ්‍යත් එක්ක කතා කරනකොට ගල් පහරක් ගහලා අපි යෝගරන්නේ මැතුමාගේ කාර් එකත් අජිත් පෙරරගේත් නලින් බණ්ඩාරගේත් අපේ මාධ්‍යකේ මෙතන සංජීවත් ධර්මසේන වැලවිටත් තමාලා මෙතන යම් විදිහේ හානි වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණේ මොකද එතන සංවිධානාත්මක පිරිසක් තමයි හිටියේ වරාය අධිකාරිය වුණාට. එතන අයට ඉහළින් උපදෙස් ලැබුණා. අපි දැක්කා එතන හිටපු නායකයෝ කෝල් කරලා වෙනත් අයගෙන් උපදෙස් ගන්නවා. එයා කිව්වා වට කරගෙන ඉඳපන් අල්ලගෙන ඉඳපන් අපි එනකන් ওই මිනිස්සු ටික කොටු කරගෙන ඉඳපන් කියලා. අපිට අහුණා එහෙම කතා කරනවා දුරකතන ඔස්සේ. ඒ නිසා තමයි මේ 100ක් එකතරා කරලා ගේට් එක වහලා අපි අත්තනංගොඩ අරන් යම් කිසි පිරිසක් එනකන් ඉඳලා අපිට දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වුණේ. සා මේවා එළියට ඉදිරියටත් මේවා එලි දක්වන්න මේවා ජනතාවට කියන්න අපේ විරෝධාර මාධ්‍යවේදිනුත් එක්ක අපි මේ ආණ්ඩුව ඒ වගේ වැඩ කරන ඕනම තැනකට ඕනම භයානක තැනකට ඕනම මර උගුලකට අපි යන්න සූදානම් කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා.